අලුත් ලෝකය අලුත් ලෝකය හරිමතේ හරියට හරිමතේ හරියට Apple iCloud ඇත්ත කතාව. Apple කියන්නේ ලෝකේ ලොකුම සමාගමක්. ඉතින් ඒ සමාගමේ security එක කඩනවා වගේ වැඩක් තමයි iPhone iCloud කඩනවා කියන්නේ. අපි මෙතනදී කරන්නේ ඇත්තටම මේ ලෝකෙක කඩන එක නෙවෙයි, ලෝකෙක මගහැරීමක්. සාමාන්‍යයෙන් මේ වැඩේ කියලා දෙනවට මේ ලෝකෙක අයින් කරන අය නම් කැමති වෙන එකක් නැහැ. ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් රුපියල් 10000ක් විතර නිකන් කොල්ල කනවා සමහරු. ඒ අයට මේ වීඩියෝ එක ටිකක් අවුල් ඇති. කරන්න දෙයක් නැහැ. සාධාරණ වෙන්න බලන්න. මේක ඉතාමත් සිම්පල් දෙයක්නේ. iPhone lock එක කියන්නේ iCloud lock. Apple site එකේ එහෙම නැතිනම් App Store එකේ අපි app ගන්නකොට එහෙම භාවිතා කරන Apple ID එක, email එකයි password එකයි phone එක සමග සම්බන්ධ කිරීම තමයි iPhone lock කියන්නේ. ඒ නිසා iCloud lock එක හැම phone එකකටම නැහැ. හිතන්න ඔයාගේ phone එක නැති වුණා කියලා. අන්න එතකොට iCloud lock දාලා නම් ඔයාගේ phone එකට පරිගණකයේ හරහා www.icloud.com එකට ගිහින් phone එකේ Apple ID එක ගහලා phone එකේ තියෙන තැන විතරක් නෙවෙයි මේ phone එකේ sound එකක් දාන්න, phone එක ගත්ත කෙනාට පේන display එකේ message එකක් දාන්න වගේ වැඩ ගොඩක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් eBay වගේ එකකින් phone ගන්නව නම් අපි මිලදී ගන්න ඕනේ iCloud lock නොදාපු phone. lock දාලා නම් අනිවාර්ය Apple ID එක ගැන දැනගන්න ඕනේ. ගෙන දන්නේ iCloud lock වලින් බැටකාපු අයම තමයි. ඔයා රටේ නම් ෆෝන් එකක් ගේනවා කියලා හිතන්න. ඔන්න ඕක ඔයා පාවිච්චි කරලා ටික දවසකින් Apple අලුත් version එකක් එනවා. ඔයා ඒක update කරනවා. ඔන්න ඉතින් Debian ගෙම පිහිටයි. ෆෝන් එක lock වෙනවා සුපිරියටම. නැත්නම් ඔයා ගෙනපු ෆෝන් එකෙන් internet යන්න connect වෙනවා. ඔන්න ෆෝන් එක වැටෙනවා. lost phone කියලා please call me කියලා. එතනදිත් වැටෙන්නේ iCloud lock එක තමයි. ඉතින් ඔය lock එක කඩන්න නම් මේ lock එක කොහේ ගියත් බෑ. කරන්න තියෙන එකම විකල්පය තමයි iCloud bypass. ඇත්තටම මේක ගැන අහලා ඇති සමහරු. මේකෙන් වෙන්නේ අපි අර කලින් කිව්වා වගේ දේ. ඒ කියන්නේ lock එක මගහැර ෆෝන් එකට lock වීමක්. සාමාන්‍යයෙන් iCloud bypass කරන මූලික ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි manual, අනික auto. manual කියන්නේ iPhone එකේ setup.app කියන ෆයිල් එක delete කරන එක. ඒක කරන්න ඉතින් ලේසි නෑ. root කරලා log වෙන්න ඕනේ. ඒ කියන කාරණා මේ iCloud log ගැන හොයපු අය දන්නව ඇති. ඒත් ටිකක් විතර අමාරු නිසා අපි දෙවන ක්‍රමය කරමු. මේකෙදි කරන්නේ මේ අපි manual කරන දේ software එකකින් auto කර ගැනීමයි. ඒ නිසා අනිවාර්යයෙන්ම software එක ගන්න ඕනේ. ඔය software එක open කරලා පරිගණකයකට plug කරලා DFU mode එකට යන්න ඕනේ. DFU mode එකට යන හැටි ඔයාලා දන්නවනේ. power button එක තප්පර දෙකක් ඔබාගෙන ඒ එකම home button එක press කරගෙන එක දිගට තප්පර 10ක් ඉඳලා power button එක නිදහස් කරලා home button එක තප්පර කීපයක් press කිරීමයි. එතකොට සම්පූර්ණයෙන් phone එකේ screen එක black වෙනවා. නිකන් පරිගණකයේ DOS වලට ගියා වගේ. සිංහලෙන් කරන්න කම්මැලි නිසා මෙන්න මේ පිළිවෙලට කරන්න. number 1 open iPhone 4 activate tool. number 2 put your iPhone 4 into DFU mode. number 3 press button 1 to run the SSHD RD tool. number 4 wait until SSH RD tool is done. number 5 run number 2 to mount your device file system. number 6 now run number 3 to copy the needed files over to activate your iPhone 4. number 7 your device will reboot and go into restore mode. press the exit recovery button. number 9 mission complete. ඔන්න ඔය ටික කරන්න තියෙන්නේ. phone එක අතරමඟදී කරනකොට පැටලුනොත් එකවර home button එකයි power button එකයි press කරලා මුල ඉඳන් කරන්න. මේක අපි iPhone 4 වලට අත්හදා බලලා තියෙනවා. මේක වැඩ කරනවා කියලා කියන්නේ iPhone 4 වලට විතරයිලු. කියන්න කෙසේ කීවත් 4S උනත් කමක් නැහැ. කරලා බලලා අදහස පහතින් දාන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න පහලින් අලුත් ලෝකේ අපිව subscribe කරන්න. දවස සුබ වේවා. ඔබට ජය වේවා.